එයා කැමති නෑ මේ මල්වලට. නිලමැස්ස කැමති අසූචිකොඩට. හැබැයි මේ නිලමැස්ස තමයි කැමති මල්වලට. මේ වගේම චාමර අර ඉස්සර ගම්වල ඉන්න ගොන්නු වර්ග දෙකක්. එක ගුණෙක් තමයි මේ පින්ගුණා. පින්ගුණා කියන්නේ සාමාන්‍යයෙන් ওই නේත්‍රා පින්කම තියන්නේ එහෙම ගන්න ගොනේ. ඒතකොට ඒ ගුණා නිකන් ඇත්තල්ලා දාන සාමාන්‍යයෙන් ගමේ. තව අයිතිකාරයෝ ඉන්න ගොන්නු ඉන්නවා. දැන් මේ අයිතිකාරය ඉන්න ගුණාගේ දෙට්ට පැනලා මොන හරි කරොත් ගුණාටත් ගහනවා, ගුණාගේ අයිතිකාරට දර ගහන බහරි කරනවා. පින්ගුණා හැමයි අර එහෙම හිකින් කෑවට මොනවා සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒක නිසා මේ නර්ස් මහත්තයට පොඩ්ඩක් කියා දෙන්න ඕන දැන් ඉතිහාසයේ. මොකද මේ අර හොරලක මොක හරි කරගෙන හිටීම දේශපාලන කරේ නැහැනේ. දැන් මෙයා කියනවා 71 JVP එක තමයි ඉස්සලා ආවුද ගත්තේ කියලා. එයා දන්නේ නැති හින්දා SWRD බණ්ඩාරනායක මහත්තය මරන්නේ කවුද? SWRD බණ්ඩාරනායක මහත්තය මේ රටේ මරන්නේ කවුද? තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ. 53 හර්තාලෙදී 10 දිනෙම මරන්නේ කවුද? 53 හර්තාලෙදී ඔය එක්සත් ජාතික පක්ෂේ මුත්තෝ. 47 කන්දසාමි සාමර මරන්නේ කවුද? කන්දසාමි 47. දේශපාලනේ දන්නේ නැතුව හෙට මෙහෙට ආවට පස්සේ ඔය මොනහරි ආතභූත කතාවක් කියනවා. කෙරෙම්බත් ලූවත් සුනකයෝ කසලටම ලොබෙයි. දැන් මෙයාලා මේ කැමැති 84 අරන් යන්නේ 71නේ. මම දෙනා හොඳ උත්තරයක්. මේ රටේ ජනතාවට මම කියන්නේ. මෙයාලට කොච්චර කිව්වත් මේක පිළිගන්නේ නැහැ. 71 88 මොකද්ද කියලා ඔයාලට හිතා ගන්න ඕන නම් ජුනි 9 හිතා ගන්න. ජුනි 9 හිතා ගන්න. 71යි 83යි මේ රටෙන් හොදලා දාවා. මේ දේශපාලන පක්ෂ දෙකට කණේ පාරක් දාලා හොදලා දැන් මේ ජුලි 9 වෙනිදා. ජුලි 9 වෙනිදා මේ රටේ අරගලයක් තිබුණා. මොකක්ද අරගලය? මේ ආණ්ඩුවන් හින්දා කන්න නැහැ, බොන්න නැහැ, අඳින්න නැහැ, ලයිට් නැහැ, මේ බිලිවත් වෙන විදියක් නැහැ. කොළඹ ජනතාවට ගෑස් ටික නැහැ. කළුවරේ ඉන්නේ. උයා ගන්න විදියක් නැහැ. කඩේකින් කන්න ගෑස් ටික නැහැ. පාරට බහින තෙල් ටික නැහැ. එකම සොම් පිටිය බරට පත්තරට උනේ. ඒ හින්දා තමයි මිනිස්සු පාරට බැස්සේ. ඒ හින්දා තමයි ගෝල් බේස් එකට බැස්සේ. ඒතර ගෝල් බේස් එකට බැහැලා කරා ඉතාලම සාමකාමී අරගලයක්. ගල් කැටයක් අතින් ගත්තේ නැහැ. දැන් 84 ආයුධ ගත්ත කියනවනේ. 71 ගත්ත කියනවනේ. මොකද පොඩේ එතකොට කිසිම ගල් කැටයක්වත් ගත්තේ නැතුව මේ වටේ ගල් කැටයක්ව මගේ කියන එක කියන්න දෙලා ප්‍රශ්නේ අහන්නකෝ. නලි මත ඔත කාරණාවසන් කියන එක කියන දෙලා දැන් මේ වාක්‍ය අවසන් කරන්න දෙමු. හොඳයි වාක්‍යයක් කිව්වට පස්සේ මම කියන්නේ නෑ 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 ප්‍රශ්න දීලා අපිට රයිට්. එතකොට කිසිම ගල් කැටයක් ගන්න නැතුව කන්න නැත්තම් බොන්න නැත්තම් අඳින්න නැත්තම් ලයිට් එක නැත්තම් එක පාලකයට දෙන්න බැරි නම් විවස්ථාවේ තියෙනවා සාමකාමී උද්ඝෝෂණ පුළුවන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය තියෙනවා. දේශපාලනේ දැනගෙන ඉන්න ඕන. හරි. මම ප්‍රශ්න දැනගෙන ඉන්න ඕන. හරි. ඒ නිසා මම කියන්නේ දැන් ඔයාලට අපි දෙනෝනේ. ඔය කමන්නේ. හරි හරි බලන්න. එකට ලගිනකොට ඔක්කොටම රිදෙන ආන. නෑ නෑ. දැන් මම කියන්නේ ඔය මේ ජූනි මේ තිබිච්ච අරංගලය මේ ජනතා අරංගලයයි ජනතා විමුක්ති පෙරමුණ අරංගලයයි සම්බන්ධ කරන්න එපා. අරකයි තාමත් මේක බලන්නේ කරන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් එකක් නෙවෙයි. ප්‍රශ්න හරි පාක්ෂික අරංගලයක් කියන එකයි. මොකද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වේ ඔය අන්දක් තියා කියලා. ඔයාට මේ ප්‍රශ්නයක් අහන්න මම පිස්සුවන ඉන්නවනේ. හරි ප්‍රශ්න කරමු. හරි. මෙයාට ප්‍රශ්නයක් අහන ගුවන් පස්සේ මෙයා මට උපදෙස් දෙනවා. ඔයා දේශ මන්ත්‍රීවරයෙක් නේද? එතකොට මේ රටේ ජනතාව තේරුම් ගන්න දැන් රයිට් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඔයාලට 71 අමතකයි 88 89 අමතකයි රයිට් හැබැයි ජුනි 9 මතකයිනේ ඇයි ජුනි 9 පාළට බැස්සේ මේ ආණ්ඩු තෙල් ටික දුන්නේ නැහනේ ගෑස් ටික දුන්නේ නැහනේ පොර ටික දුන්නේ නැහනේ ගොවිය පුච්චුවේ නිකන් නෙමෙයිනේ ගොවිය පාරට ඇහිලා පිච්චුවේ ඇයි? ඇමතිය පිච්චුවේ ඇයි? ඇමතියට අපේට බැන්නේ ඇයි? يعني මිනිස්සුන්ට කන්න නැහැ, බොන්න නැහැ, ඉන්න නැහැ, අඳින්න නැහැ, ළමයින්ට නිදා ගන්න විදියක් නැහැ. ඒක නිසා තමයි පාරට බැස්සේ. එහෙනම් කවුද වැරදි? පාලකයා වැරදි. ජනතාවට මොකද කරන්න තියෙන දේ? සාමකාමී අරගලයක්. ගල් කැටයක් ගත්තේ නැහැ. සාමකාමී අරගලයක් කොළඹ. සිංහල, මුස්ලිම්, බෞද්ධ, මැලේ, හින්දු, ඉස්ලාම් ඔක්කොම එකතුණා. කොළඹ මහා ධනවතිය හිටියා. වැල්ලවයි දුප්පතා හිටියා සියල්ල එකතු වෙච්ච සාමකාමී අරගලයක් රයිට් පැහැදිලිනේ දැන් ඒකට ජුනි 9 මොකද්ද කරන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය නම රාජ්‍ය ත්‍රස්තවාදය රාජපක්ෂ ත්‍රස්තවාදය රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලා එකතු කරලා ගහපු ත්‍රස්තවාදය ජුනි 9 අරලිය ගහ මන්දිරයට ගෙනෙල්ලා අරලිය ගහ මන්දිරයට ගෙනෙල්ලා කවල පොවල ජෝන්ස්ටර්ලා මෙතන උසි ගන්වල නාමල්ලත් ඉඳලා මොකද්ද කිව්වේ මේක තමයි වෙලාව ගෝල් පේස් බහින්න මේක තමයි වෙලාව ගෝල් පේස් බහින්න. අර ගුරුසංගමේ මෑණියෝ මොකද්ද කිව්වේ? අර කෙහිබිල කඩගෙන ගුටි කෑවේ. ඒ මෑණියෝ මොකද්ද කිව්වේ? අපි අරලියගහ මන්දිරයකට ගැහුවා ඊගාවකට ගහන්න යන්නේ. රමේෂ්පත්න පාර්ලිමේන්තුව මොකද්ද කිව්වේ? රමේෂ්පත්න පාර්ලිමේන්තුවේ කියනවා
ප්‍රශ්නයක් අහන තැන දෙන ගන්නකෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නේද මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න මම ප්‍රශ්න ගොන් විදිහට මැදට පයින් ඉන්න එපා ප්‍රමාණිකම් ගොන්කමර මැදට පයින් ඉන්න එපා එතකොට එතකොට රමේෂ් පතන පාර්ලිමේන්තුව කියනවා ඒක වළක්වා ගන්න එන්න හැදුවා පොලිස්පති පොලිස්පති කිව්වලු එයාලට ගහන්න දෙන්න එන්න එපා නවත්තන්න එපා කියලා දැන් කොල්ලෝ එනකොට වතුර ගහනවා බැටන් ප්‍රහාර ගහනවා ටියර් ගෑස් ගහනවා එදා එතෙන්ට යන්න ගහන්න ඉඳ දුන්නේ හම් පොලිස්පති ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඒ කියන්නේ මේ සාමකාමී නිරාවුද මිනිසුන්ට ගහන්නේ පොලිස් පති එකතු වෙලා ඒක තමයි පොලිසිය එකතු වෙලා අමුදාවට ප්‍රශ්න අහන්න අරගල කරන්න අයිතිය තියෙන්නේ ගෝල්ෆ් එක්සිකියුටිව්යිට් විතරද ඕනම කෙනෙකුට ඒ භූමිය අයිති ඕනම කෙනෙකුට එතනට යන්න පුළුවා ඕනම කෙනෙකුට ඒක ප්‍රශ්න අහන්න විතරයි පුළුවන් ප්‍රශ්න අහන්න බෑ ප්‍රශ්න ගෙටියෙන් අහන්න බෑ මේ මහන් නෑ මම ප්‍රශ්න අමුදාව කාලේ හැමදාම සම්පූර්ණ වෙන්නේ ඔයාලා පැහැදිලි ගේම් බෑමද එතකොට ගියාම ගියේ අයට ගියාට වටේම ගිල්ලලා ගෙවල් ගිනි තියාගෙන යන්න පුළුවා ඔබතුමාලාගේ සංවිධානයේ කට්ටිය තමයි මෙහෙව්වේ අනිත් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දැනගන්න පැහැදිලි කිරීම එක මේ ප්‍රශ්න එක ඔබතුමාලායි පාර්ලිමේන්තුවේ මෙහෙව්වට ප්‍රශ්න නැහැ හරි මෙහෙව්වේ ඔබතුමා එතකොට ඉතාල පැහැදිලි මං කියන්නවා මේ හරි ඔබතුමා උත්තර දෙන්න මම පොඩ දෙන්නකෝ කලබල වෙන්න එපා භූමිකල් දාපු කරන්ඩිය වගේ මේව කියනකොට හිතෙනවා හරි හරි මොකද මේ ඇත්ත කියනකොට හෙටත් ඔයාලට බලන්න බහින්න බෑ මේ ඇත්ත හරියට පැහැදිලි වුණොත් ඔයාලට අද මෙතනින් කොළඹින් යන්න බැරි වෙන්න පුළුවන් සමහරට. පොඩක් අහන් ඉන්න. බය නැහැ. පොඩක් අහන් ඉන්න. අපි එතකොට මේ රටේ ජනතාව නිකම් පාඩ බැස්සේ නැහැ. තෙල්මන්ද මෝරලා පොලිසියෙන් ගුටි ගන්න පාඩ බැස්සේ නැහැ. කොල්ලෝ. රයිට්. මේ ඔක්කොම මේ රටක් පාරන බැස්සේ දුකේ ඉන්න බෑ. ලයිට් නැහැ, කන්න නැහැ, හාමතේ ඉන්නේ. ගොවියට වගා කරගන්න නැහැ. දීවරට මොහොතර බහින්න විදියක් නැහැ. ඒ නිසා තමයි කොළඹට ආවේ. එතන ගල් කැටයක් නැහැ. එතන තුනේ චිත්‍රය, ගීතය, චිත්‍රපටිය, රසවින්දනය, හරි ලෝකෙටම ආදර්ශයක් දීපේක. කවුද වෙනස් කරේ? ආදර්ශයක් දුන්නා. උඩින් කවුද වෙනස් කරේ? ජුනි 9 වෙනිදා උදේ අරලිගහ මන්දිරයට ගෙනෙල්ලා. ප්‍රාදේශ සභාවල කැබ් වලින් ආවේ. එන්න බෑ එහෙම. ප්‍රාදේශ සභාව අපේ වාහන තෙල් ගහලාගෙන ආවේ. කැබ් ටික ඔක්කොම පිච්චුවා. කවුද පිච්චුවේ? ඒ වගේ එන්න බෑ එහෙම. ඒව අරගෙන ඇවිල්ලා කන්න දීලා බොන්න දීලා අරක්කු දීලා නාලාගිරි හස්තියන්ට වගේ පොවලා උදළු මිටි 500ක් බෙදලා ගිහිල්ලා ගැව්වතෙන්ට අර ෆාදල්ට ගහන්නේ අම්බලංගොඩ ප්‍රාදේශ සභාවේ සභාපති. අම්බලංගොඩ ප්‍රාදේශ සභාවේ සභාපති තමයි ෆාදල්ට පියතුමාට දිග පොල්ලකින් ගහන්නේ. කවුද ගෑවේ? පොහොට්ටුවෙන් මරත් තර්ජනය කරේ. ඒතර පොලිස්පති හිටියේ රාජපස ත්‍රස්තවාදී පැත්තේ. නා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හිටියේ ඒ පැත්තේ. දැන් ජනතාව මොකද කරන්නේ කියන්නේ? දැන් ජනතාව මොකද කරන්නේ? එදා ඒ වගේ පොඩේ ඉන්න ප්‍රශ්නේ ඊට පස්සේ මගේ ප්‍රශ්න පස්සේ උත්තර දෙන්න නෑ. දැන් ජනතාව මොකද කරන්නේ කියන්නේ? මගේ ප්‍රශ්න ඔබතුමාගේ වැඩේ උත්තර ගන්න. වාගේ වෙලාවදී කියන්නකෝ. නෑ ප්‍රශ්නේ ඊට පස්සේ උත්තර දෙන්න බෑ. ඊට පස්සේ චාමර ඒ වෙලාවෙම නුවර ගෝඨාගම ඔකමට ගැව්වා. දැන් මහින්ද මහත්තයා එදා යනවයි කියනවනම් ඕනම සිහි බුද්ධියකට තියෙනම නිවෙනවා කට්ටිය එකතු කරා මම යනවා. එහෙම කිව්වේ නෑනේ. එහෙම කිව්වේ නෑ. රාජපක්ෂවරු ත්‍රස්තවාදයෙන් ඉන්න හැදුවේ. ත්‍රස්තවාදයෙන්. ඒ නිසා මේ මහත්තයට කියා දෙන්න ඕන 83ත් එක තමයි උනේ. ඔයාලගේ JR පප්පලා පකි තහනම් කර කරයින් දැන් රණීල් කිව්ව එක වැරදි කියලා. මෙයාට තේරෙන්නේ නැහැ දේශපාලන. 83 මේ වගේ වැඩ කරනකොට තමයි පක්ෂ තහනම් කරන්නේ. ඒක රයින්. දැන් අද රැයට අපේ පක්ෂ තහනම් කරොත් ඔයාලා හිතයිද අපි නිකන් ඉඳී කියලා? මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම ඈ අපි දේශපාලනය කරනවා. අපි දේශපාලනය කරනවා. ඒක අපේ අයිතිය. ඒක රාජපක්ෂ රුංග රට නෙමෙයි. ඒක JR රට නෙමෙයි. දේශපාලනය. රණීල් රට නෙමෙයි. ඇයි ජයග්‍රහණ මතද කරන්නේ? ගහලි වල හිතන්න. ඊට පස්සේ මලකඳන් ගඩ ගැහුවා කොළඹට. කාගේ මලකඳන්? අර කොළඹට කොට ගහපු මලකඳන් ටික කාගේද? ඔබතුමාලා හෙව්වද? හෙව්වද? ඒතර 84 ගන්න පුළුවන් නේ. 83 පක්ෂ තහනම් කරලා චාමර. රයිට්? අපි දේශපාලන අයිති ඉල්ලුවා. අපිට දුන්නේ නැහැ. ඊට පස්සේ 87 මේ රට ඉන්දියාවට ලියා දුන JR දනගස්සලා. ඔයාලගේ ලොක්කෝ අපිත් එක්ක වාඩුණා මෙතන පිටකොටුවේ JR විරුද්ධව. රණිල්ට විරුද්ධව. ඔයාලට මතක නැහැ ප්‍රස්කෝල් මහත්තයෝ. ඔයාලගේ ලොක්කත් ගෙවිඳුත් තියෙන ජාතික ඇඳුම් බැඳගෙන. හරිද? ලැජ්ජයි ඔයාගෙන මට. ඔයාගෙන ලැජ්ජයි. ඔයාගෙන ලැජ්ජ වෙන්නේ හේතුව මොකද? 87 හෙට අද රැයට මේක ඇමරිකාවට ලියා දෙන්න කියොත් අදත් අපි බහින් මේ නකුතු ඉන්නේ ඇඳන් අස්සේ අර කකුල අස්සේ ගහගෙන ඉන්නේ වල්ගේ කකුල ඇස්සේ ගහන ඉඳත් හිටියේ රටට මහ විපතක් වෙනවා නම් JVP එක තියෙන එකට මැදිහත් වෙන තමයි 87 ආවෙ නැද්ද හමුදාව ලංකාව ආක්‍රමණය නැද්ද වැදූ මවත් ඔබ දිනූ බිමත් රැකගන්න ඔබ ඇස් දෙක වාගේ කියලා අපිට කියලා තියෙනවා වැදපු අම්මා සමානයි මේ දිනපු බිමට පරිපූර්ණම්මා ගුවන් හමුදාව එව්වා හමුදාවේ වැසුවා මේ රටට ආදර නැතු අර නොට්ටිගේ පුතාලා ඉන්නවනේ. එයාලට මුලින් විවේචනය කරන්න. ආගේ අවවාදක මේක වුණා රට විකුණන කනකොට දින 6කට පාර්ලිමේන්තු හැල්ලා පින් වාහන ගත්ත මිනිස්සු මේ රටේ ජනතාව රුපියල් 1000ක් වියදම් කරත් 400ක් ආණ්ඩුවට බදුවයන්. ජනතාවට කන්න නැහැ බොන්න නැහැ අඳින්න නැහැ.
ඉස්කෝල් ළමයි කඩාවැටෙනකොට රුපියල් 1000ක් ජනතාව ඔයාලා දැන් විඳන් කරනකොට ආණ්ඩුවට 400ක් බදු යනවා. මේ දින 6ට පාර්ලිමේන්තුව වල පින් වාහනයක් ගත්තා. අදත් පින් උපදේශක. පින් උපදේශක. මොකද මෙයා දෙන උපදේශේ? ජනාධිපති උපදේශය දෙන්නේ මෙයා? අර රෝහලේ බෙහෙත් දීලා. මෙයා දෙන උපදේශය නෑ පින් පොහොත් පිටත ගන්න එපා කරේ ළමයින්ට සාප වෙනවා. ඔම් පින්නට කනකොට රයිට් ඒ නිසා 87 නිර්මාණ වෙච්ච එක 71 නිර්මාණ වෙච්ච එක 71 අරගලෙන් තමයි ලංකාව 48න් පස්සේ නිදහස ලබන්නේ අපිට දඬුවම් කරන්නේ කොහමද අපිට දඬුවම් කරන්නේ රජිනගේ ආණ්ඩුවට ගහුවා කියලා අපි අභිමානයක් මේක තමයි වීර පුරන් අප්පුර තියෙන දඬුවම දැන් ඔයාලා කියනවා රාජ්‍ය ඇතුලේ ගිනි දුවා කියලා ඉතින් වීර පුරන් අප්පුර ගොංගාල කොට බණ්ඩලා මාතලේ කච්චේ ගිනි දුවානේ ද්‍රෝහියෙද්ද ද්‍රෝහියෙද්ද යාළු ද්‍රෝහියද කියනවාට කියන්නේ නැවට කියන්නේ දැන් ගිරිතු වඩ පස්සේ අපි ද්‍රෝහී නම් ගොංගල වල මණ්ඩන් ද්‍රෝහියෝ පුරන් අප්පු කරේ සිංහල විනය සටන් කරපු එක ඔගොල්ලෝ කරේ සිංහලයන්ව මරන්න සිංහලොත් එක අරගලයක් කර කර සුද්ධ එතකොට එතකොට විරුද්ධ ඒගොල්ලෝ සටන් කරේ පුරන් අප්පු එදා උදේ ගහපේ කරමුද කරන්නේ සුද්ධ විරුද්ධ ඒගොල්ලෝ සටන් කරගෙන ඔයගෙන් එදා උදේ ගහපේ කරමුද කරන්නේ කැපටේ බොල සටන් කරේ පොඩ්ඩක් කාර විරුද්ධ සටන් කරේ පොඩකින් පත්‍රකාරයන් මරලා දැම්මා මේ රටේ ජනතාව දන්නවා කොළඹට මලකඳන් ගොඩ ගැහුවා කාගෙද මලකඳන් කවද්ද කාගෙද කිනෝ අපිට කාගෙද කොහෙන්ද බයි මොන ත්‍රස්තවාදී දැන් ත්‍රස්තවාදී පරදේ දාලා කොල්ලත්තරම් ගොඩනක් තියෙනවා වසන්ත 2018 ත්‍රස්තවාදී වැඩක් කළා දැන් වසන්ත අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදී පනත යටතේ ඒ කියන්නේ කුමන්ත්‍රණයක් කළාද නැද්ද කියලා හොයන්නනේ කාමර හැබැයි 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩු කුමන්ත්‍රණයක් කළා ආණ්ඩුව ඇල්ලුවා මහින්ද මහත්තයා හොරපාරේ ඉතින් දැන් මෙයා එදා කවුද ත්‍රස්තවාදී කියලා මහින්ද මහත්තයාද දින 52ක හොර ආණ්ඩුවක් තිබුණා සේකොටාබි රාජපක්ෂ බැලින් රාජපක්ෂ වල ඔක්කොම ගිහලා කරා දැන් එතකොට ඒකට රණීර කිව්වේ නෑනේ මෙයාලා හොයන්න ඕන ආණ්ඩුව ඇල්ලුවා ලෝකෙම අපේ කීර්තිමත් වුණා කැබිනට් මේ අග්‍රාමාත්‍ය දෙන්නේ කිරියා කියලා ඇයි අර කොල්ලට කරන්නේ රාජ්‍ය රහස් පනත යටතේ අධිරක්ෂිත කලාප ගන්න පුළුවන්ද? බෑ. වල ගැහුවා. ගහලා අපේ ඔළු බැලුවා. එහෙම බලන්න පුළුවන්ද? මේ ආර්ථික අර්බුදයක් තියෙනවා දරුවන්ට දෙන නොමත දන නම් වියතුන් සභා මැද ඉන්න ඉදිරිව ශිල්ප දෙනුමයි ඔයාගේ වැරද්ද නේ අමතරත්ක වැරද්ද කතා කරනකොට කවුරුහරි කලම් පයින්නවා නම් ලෝකපාර කියන්නේ වියතුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන්න නම් වියතුන් සභා මැද ඉන්න ඉදිරිව ශිල්ප දෙනුමයි ශිල්ප දීලා නැහැ ඒක නෝම වෙලා ආගන්නේ පතමයි ඒක නිසා රයිට් ඒක නිසා චාමර දැන් 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ලංකාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මහින්ද මහත්තයා කළා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ගත්තද එහෙනම් ඇයි මේ සම්පත් මේ කොල්ල ගන්නෙ අපි අන්තරේ කොල්ල ගන්නෙ නිසා ඔයාලට ඕන ඕන විදිහට නටන්න බෑ ඒ නිසා 71 මොකද්ද කියන එක ජුනි 9 වෙනිදා මේ රටේ පෙන්නවා උදේ ගැහුවේ රාජ්‍ය බස් ත්‍රස්තවාදී පොලිස් පදිත් එක්ක එකතු වෙලා ගහන්නේ මේ එතන අපි මොකද කරන්න කියන්නේ මොකද මෙතුමා උරුසියේ සම්පති ව්‍යාපාරින් අපි පිළිගන්නේ නැහැ දේශපාලනේ ඒ කාලේ නමුත් හෙදියෙක් කියලා ශේෂ්ත්‍රී ඉන්න කෙනෙක් කියලා ඒගොල්ලෝ දේශපාලන කරන තහනන්ද තම් කරවන දේශපාලන කරන්න තහනන්ද? මං වෘත්ති කියන දේශපාලන කරන්න තහනන්ද? පැහැදිලි. ප්‍රශ්න දේශපාලන කරන්න තහනන්ද? හරි හරි. එතකොට මේ උත්තර දෙන්න. පොහොත් මේ උත්තර. තහනම් කළා තියෙන්නේ. දැන් මේ පොහොත්. එතකොට පක්ෂ දේශපාලන පාර්ලිමේන්තු දේශපාලනම කරන්න ඕන දේශපාලන කියන්නේ. පොහොත් හරි. පොහොත්කම. පොහොත්ව. ඔයගොල්ලන්ගේ ව්‍යාපාරේ කම් කරන ව්‍යාපාරේ. අපි උත්තර දෙන්න දෙමු. උත්තර දෙන්න. සිංහලෙන් මං කිව්වනේ. හරි මං තෝ උත්තරේ ගන්න. හොඳයි. මං සිංහලෙන් කිව්වනේ. ඒක අපි පිළිගන්නේ වෙනම කතාවක්. ඒක කතා කරන්න බෑ මට. එයා හෙදියක් හැටියට ඒක දන්නවා. හෙදියක් හැටියට දේශපාලන ගන්න නැහැ කියලා කිව්වේ. මොකද? සිංහල තේරෙන්නේ නැද්ද ඔයාලට කිව්වේ? මං කිව්වේ හෙදියක් හැටියට හෙද රාත්‍රියේ දන්නවා
එයා දේශපාලන හේදී එතකොට අනිත් කෙනෙක් කියන්නේ මේ දේශපාලන කරන්නේ දන්න කට්ටිය ඉන්නවා මෙයා දන්නේ පරිසර දන්න කට්ටිය ඉන්නවා මෙයා දන්නේ රයිට් ඉතින් චාමර ඉතින් චාමර රයිට් එදා උදේ ඒ ගහලා ත්‍රස්තවාද රාජපක්ෂලා එයා යන්න නෙමෙයි හිටි යන්න නෙමෙයි හිටි ඒ වෙලාවේ ගැහුවා ගෝඨාභයගම නුවර ගහලා මෙයාලා සුද්ද දාගෙන රාජපක්ෂ එනම් තනි කර මැර රාජ්‍යයක් මේක හදනවා හැබැයි අර කොල්ලොන්ට දුක හිතෙන තමන්ගේ මිනිස්සුන්ට ගන්න ඒ නිසා තමයි හැන්දෑවේ අරගල යන්නේ එදා උදයක් නැතිබුණා නම් හවසක් නිර්මාණය වෙන්නේ එදා උදයක් තිබුණා දැන් ඒක හොයනවද ඔයාලා ඔයාලා හොයනවද ජෝස්තන් අත්තරංගුට ගත්තද මහින්ද ගත්තද නාමල් ගත්තද ඇයි මේ අපේ පොළේ දෙනක් ගන්න පෙපොළ බැලුව ගාව කියලා 2018 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරාද නැද්ද අල්ලගහමන්ත්‍රී බලෙන් ඇල්ලුවද නැද්ද දින 52ක් හොරෙන් හිටියද නැද්ද ඒව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නෙමෙයිද එනිසා මේ ඔයාලට ඕන ඕන හැටි නටන්න මේක බෑ රයිට් දැන් ජනතාව හොඳට අවබෝධයක් තියෙන්නේ මෙන්න මේකට මම නම් උදේ හවස වඳිනවා චාමර මේක නොතිබෙන්න මේ පාරක් ජනතා විමුක්ති පෙරමුණ තහනම් මේකට තහනම් මොකද මෙයාලා කලින් මේ දේශපාලනේ පහලට ගෙනිච්ච චාමර දැන් ලොකු වෙනස් වෙලා තියෙන්නේ මේක ඉස්සර ඔයාගේ UNP තාත්තගෙන් තමයි යාගේ පුතාට දේශපාලනය යන්නේ ශ්‍රී ලංකාවේ තාත්තගෙන් තමයි පුතාට දේශපාලනය යන්නේ වෙනස් වෙන්නේ නැහැ හැබැයි දැන් විනාඩි 5න් පාරට UNP දරුවන්ට ශ්‍රී ලංකා දරුවන්ට මේක යනවා ඒකින්ද දැන් සමාජ වෙනස් ඔයාලා හිතා ගන්න මේ ඉස්සර තිබිච්ච සමාජ නෙමෙයි ඔයාලා කලින් නම් මේ මාධ්‍යට එන්නේ නැහැ මේ ජාතික රූපවාහිනියට අවුරුද්දක් අපිට එන්න දුන්නේ නැහැ මයින්ද මාත් බලෙන් දිද්දි 2021 ගේ චාමර අපිට එකක් නැහැ මන් ලියලා තියෙන ඔක්කොම 2021 ගේ මේ ජාතික රූපවාහිනියට එකක් ආවේ නැහැ මං ආවේ අවුරුදු 3කින් මේ ආවේ ආවේ 2021 අපිට එකක් දුන්නේ නැහැ ඔහොමයි ඔයාලා දේශපාලනය කරන්නේ හොඳයි එහෙමයි දේශපාලනය කරන්නේ ලැජ්ජයි මහත්වයේ දේශපාලනේ ලැජ්ජයි ඔය දේශපාලනේ ඒක නිසා මේ අපිට කතා කරන්නේ දැන් මේක නිසා කොල්ලෝ දැනුවත් වෙලා තියෙන්නේ ඒක තමයි අපේ පාඩම ඒක තමයි පාඩම වෙන්නේ රයිට් ඒ නිසා දැන් රට වෙනස් දේශපාලනේ වෙනස් දරුවෝ අවදියෙන් ඉන්නේ ඔයාලා හොඳ සෞභාග්‍යයෙන් ඉන්න මේ දරුවන්ට අපි කියනවා 71 මොකක් දුන්නේ කියලා දැන් බලා ගන්න ජුනි 9 බලා ගන්න හොඳයි කොහොමද කරේ කියලා බලා ගන්න 88 89 මොකක් දුන්නේ කියලා ඔයාලා තේරෙන්නේ නැත්නම් පුතේ දුවේ ඔයාලා බලන්න ජුනි 9 මොකද්ද මේ කරේ කියලා ඒ නිසා මේ රට මංකොල්ල කරන හොරගම් කරන පින් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා තමන්ගේ අන්තපුරේටම පත් ඉඳලා අපි විසංගින්න ඕනද උපදේශක පත් කළ හැමතැනම අපි විසංගින්න ඕනද ඔයාලා පිස්සු ගන්න ඇමති පුතා මැටි ඇමති පුතා ගිහින් ගන්න රාජ්‍ය වාහනේ කොහොම නීතිය රාජ්‍ය දේපල අවභාවිතය හොඳයි අවසන් කරමු රාජ්‍ය දේපල අපි තේර ගහලා දෙන්නේ ඇමතිට මැටි ඇමතිගේ මැටි පුතාට කොල්ලොන්ට ගහන්නද මොකද්ද මේ රට කියන්නේ ඔයාලා හොඳයි හොඳයි අවසන් කරමු ඔයාලට ගැහුවා මදි සාතිකයි ගැහුවා මදි මෙතන තියෙනවා මදුවා විනාඩියා විනාඩියා හික්කඩුවේ නගරාධිපති හික්කඩුවේ නගරාධිපති මැරිලා පෝට්ටුවේ හික්කඩුවේ නගරාධිපති මැරිලා වල දාන්නේ 487000ක් සභාවේ 487000 පෙට්ටියට එක ලක්ෂ 75000යි ඊගාට කෝට් එකට 9000යි මල් වෙඩි ගන්න 30000යි ඊට පස්සේ නුවර මල්ල වලට 20000යි කත් 6යි සෑය 265000යි දෙන්න පුළුවන්ද එහෙම අපි බදු ගෙවන්නේ ওই පොහොට්ටුවේ සභාපතිලා මැරුණා වල්ලන්නේ නෙමෙයි හරි ඔයාලා කල්පනා කරන්න අපි ඒක නෙමෙයි ගෙවන්නේ බදු ගෙවන්නේ ස්කෝල් ළමයින්ට කන්න නැහැ හරි ඔහොනේ පෙට්ටියක නැ මිනිස්සු මැරෙනවා අවසන් කරමු මන්තුමා එහෙමයි තියෙන්නේ ඉතින් ඔයාලා හිතන්න ওই හැමදාම ඔය ඉස්සෙල්ලම් කරන්න බෑ කියන එක තමයි බොමුසුදී